සම්මා සම්බුදු සරණයි. සසර කෙටි කරගෙන යන ගමනක් තමයි අපි හැම දිනම එකතු වෙලා මේ ගමන් කරන්නේ. පුංචි කතාවක් මතක් වුණා අපේ වැඩසටහන ආරම්භයට කලින්. නිදි වරණ කෙනාට රාත්‍රිය බොහොම දිගුයි. ගමනක් යන කෙනාට යොදුන හරිම දිගයි. ඒ වගේම තමයි ධර්මය නොදන්නා බාලයාට සසර ගමනත් බොහොම දිගයි. ඒ නිසා ධර්මය දැන ගැනීම, ධර්මය අවබෝධ කර ගැනීම සසර කෙටි කිරීමට, සසර කෙටි කර ගැනීමට හොඳම අවස්ථාවක් වෙනවා. මෙහෙනි වරුණ වැඩසටහනින් අපි සූදානම් අදත් ධර්මය ගැන සාකච්ඡා කරන්නට මැල්සිරිපුර කහටවිල ආශ්‍රම වාසී රබුක්කන සුදීරා මෑණියන් වහන්සේ සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා. නමස්කාර පූර්වකව පිළිගන්නවා මෙහෙනි වරුණ වැඩසටහනට. මෑණියන් වහන්සේ, මේ අපි ධර්මය හොයාගෙන මේ ගමන යනකොට මහරහත් තෙරණින් වහන්සේලාගේ ජීවිත කතා, ඒ වගේම බුද්ධ ශාසනය තුළ, බුදු සමය තුළ එන කාන්තා චරිත තුළින් අපේ ජීවිත හැඩගස්වා ගන්න, අපේ ජීවිත ඉහළ තැනකින් තබා ගන්න, මේ සසර කෙටි කරගන්න මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ? තෙරුවන් සරණයි පුතේ. ඔබ ආරම්භයක්, ප්‍රවිෂ්ටයක් විදිහට උතුම් අදහසක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒකට අපේ ධම්පදයේ ගාථාවක් තියෙනවා, මට මතක් වුණා. ධර්මය නොදන්න බාලයාට මේ සසර දිගයි කියන කාරණය. දීඝා ජාගර තෝරත්ති, දීඝා සන්තස්ස යෝජනා, දීඝෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතා. කියන්නේ නිදි වරන්නාට රාත්‍රිය දිග. ඒ වගේම දුර ගමන් යන කෙනාට යොදුන දිග. ඒ වගේම මේ ධර්මය නොදන්න බාලයා කියලා කියන්නේ මෝඩයා කියලා අදහස, බාල ජනතාව, අඥාන ජනතාව. ඒ බාලයාට මේ සංසාරය දිගයි කියන කාරණය තමයි ඒ ගාථාවේ අර්ථය වෙන්නේ. ඉතින් පුතේ, නිවන කියන කාරණය සසර කෙටි කරගන්න අපි ස්ත්‍රී පුරුෂ කියලා අපි ભેදයකින් තොරව, එහෙම නැත්නම් පැවිදි, ගිහි පැවිදි කියලා ભેදයකින් තොරව අපි සිව් පිරිසටම එකම නිවන, එකම මගක්. හරියට මහා සාගරේ නන් දෙසින් විවිධාකාර වූ ගංගා, විශාල ගංගාවල ජලය ගලාගෙන ඇවිල්ලා අන්තිමට එකතු වෙන්නේ මහා සාගරයට. එතකොට ඒ එන ගංගාවල ජලය සියල්ලම මහා සාගරයට එකතු වෙනහම සාගර ජලයත් එක්ක මිශ්‍ර වෙච්චාම සියලු ජලය එකම ලවණ රසයක් ගන්නවා වගේ. අපි සියලු දෙනාම කොයි පැතිකඩකින් හරි ඇවිල්ලා, කුමන පැතිකඩකින් නිවන් මඟ විවර කරගෙන, ඕනම පැතිකඩකින් අපට මේ නිවන් මඟට ප්‍රවිෂ්ට වෙන්නට පුළුවන්. එතකොට අර සාගර ජලය එකම ලවණ රසයක් ගන්නවා වගේ මේ නිවන් රසය ඒ කොයි පැත්තකින් මේ ධර්මය අවබෝධ කරත් අවසානයේදී අපි සියලු දෙනාම එකම නිවන් රසයක් අනුභව කරනවා. එතකොට ඔයා හොඳ අදහසක් දුන්නා. දීඝා ජාගර තෝරත්ති. ඇත්තටම මේ ධර්මය කියන කාරණය, නිවන, නිවන් මඟ පැහැදිලි, ඒ කියන්නේ මාවත අපිට තෝර බේර ගන්නවා කියන කාරණය බොහොම අපහසුයි. ඉතින් ඒ ධර්මය අවබෝධ කරන්න ගොඩාක් දුරට අපට හොඳ මඟ පෙන්වීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම ඒ මාර්ගය අනුකරණය කරලා ඒක තමන් තුළින්ම, ඉතින් ඒ ධර්මය තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන. දැන් තව කෙනෙක්ට මේ ඔබ දැන් මේ මේ මට්ටමේ ඉන්නේ, මේ අවබෝධය තුළ ඔබ ඉන්නේ, ඔබ සෝවාන් වෙලා ඉන්නේ, එහෙම නැත්නම් ඔබ රහත් භාවයට පත් වෙලා ඉන්නේ කියලා තවත් කෙනෙක්ට කිව හැකි, කියන්නේ තව කෙනෙකුට කියන්නට බෑ. ඒක කෙලෙස් ප්‍රමාණය කොයිතරම් දුරට අඩු වෙලාද කියන කාරණය තම තමාටම තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඉතින් පුතේ, අතීතයේ ඒ තෙරණින් වහන්සේලා වැඩ සිටි සමයේ ඉඳලා මම මුලිනුත් සඳහන් කළා, එදා අතීතේ ගිහි පැවිදි දෙපිරිසම මගපල නිවන් සාක්ෂාත් කරපු බොහෝ පිරිසක් එදා සමාජයේ හිටියා. අපි අහලා තියෙනවා සැවැත් නොර
කෝටි 7ක ජනකායක් හිටියා. ඒ කෝටි 7ක ජනකායෙන් කෝටි 5ක කියන්නේ කෝටි 5ක්ම මගඵල නිවන් අවබෝධ කරපු ගිහි අයද සෝවාන් සකුදාගාමි බවට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ නිවෙස් වල කටයුතු කරලා තියෙනවා. එතකොට බලන්න ඒ තුලින් පැහැදිලි වෙනවා අපට විශේෂයෙන්ම මේ නිවන කියන කාරණේ අපි පැවිදි වෙය යුතුමයි කියලා කියන්නේ අපි ගිහි ජීවිතෙන් නික්මීමක්ම කරලා මේ දහම අවබෝධ කරන්නට ඕනි කියලා එහෙම දෙයක් නැහැ. ඒක පහසුයි පැවිදි වෙන අයට විවේක පහසුව තියෙන නිසා සිව්පසෙන් අනිත් අය සංග්‍රහ කරන නිසා පහසුවෙන් මේ ගමන යන්න පැවිදි අයට හැකියාව තිබුණත් නමුත් ඒ සිව්පසෙන් උපස්ථාන කරලා විශාල උපකාරය ඒ කියන්නේ රැකවරණය සලසලා නිරන්තරයෙන් ඒ පැවිදි භික්ෂුන් වහන්සේලා කෙරෙහි උන්වහන්සේලාට අවශ්‍ය දේවල් සම්පාදනය කරමින් උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අර උපකාර කරන කුසලය මේ යාලට විපාකයක් වශයෙන් ඒ යාලට දහම අවබෝධ කරන්නේ ඒ ඒ දහම ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ඒ දේශනා කරන ධර්මය පිහිටන යාලා මේ ධර්මයේ නිවෙස් තුල ඉඳගෙනම සාක්ෂාත් කරනවා. ඉතින් එදා වගේ ඒ ධර්මය අතීතයට විතරක් සාධාරණ වෙච්ච දහම නෙවෙයි. ඒක වර්තමානයේට අනාගතයට තුන් කාලයටම සාධාරණ වූ දහමක් තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කොට වදාළ ධර්මය තුන් කාලයටම සාධාරණ වූ දහම. එහෙමයි මෑණියන් වහන්සේ දැන් මේ සාකච්ඡාව අතරතුරදී මට හිතුන දෙයක් තමයි මේ අපි හිතනවනේ කුසල් කරන එක බොහොම අමාරු කාර්යයක්. අපිට වෙලාවක් නැහැ. අපි බොහොම රාජකාරී බහුලයි. අපි මේ පන්සලේ අපිට පන්සලට යන්න වෙලාවක් නැහැ. පුණ්‍ය භූමියකට යන්න වෙලාවක් නැහැ. ඒ මේ විදිහට හිතනවනේ. හැබැයි මේ ඔබ වහන්සේ සඳහන් කරපු මෑණියන් වහන්සේ සඳහන් කරපු තැනින් මට හිතුණා මේ කුසල් කරගන්නට පුණ්‍ය කර්මයක් කරගන්නට කොතරම් අවස්ථා හැම වෙලාවෙම අපේ ජීවිතේට එනවා. ඒ හැම වෙලාවකම සිහිනුවණින් යුතුව බොහොම සිහි බුද්ධියෙන් යුතුව තෝරා බේරා ගැනීමක් සිදු කරත් කොතරම් කාර්යබහුල වුණත් ජීවිතේ කොතරම් සංකීර්ණ වුණත් අපිට පුළුවන් කුසල් කරගන්නට මේ කාල වේලාවක් හොයා ගන්නට අවස්ථාවන් ඕනෑ තරම් අපි අතර තියෙනවා. එහෙම නේද මෑණියනි? ඔව් පුතේ. ඕකට හොඳම උදාහරණය තමයි පුතේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. ඉතින් දිවි දෙවැනි කොට තම ජීවිතයේ දෙවැනි කොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා කරමින් මහත් පරිශ්‍රමයකින් බොහොම ආදරයෙන් ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් උන්වහන්සේට උපස්ථාන කටයුතු සිද්ධ කළ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සිදු වුණාට පස්සේ කල්පනා කරනවා මට හෙවණැල්ලක් වගේ හිටිය මට හැම අර්ථයෙන් ධර්මයෙන් හැම මොහොතකම අවවාද අනුශාසනා කළ ලෞතර බුදුරජාණන් වහන්සේ මගේ උත්තරීතර කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ පරිනිර්වාණය වුණාට පස්සේ මට කාගේ පිහිටක්ද මට කල්යාණ මිත්‍රයෙක්ද උන්වහන්සේ නැති වුණා කියන්නේ මට ඒ උන්වහන්සේගේ ජීවිතයම නැති වුණා හා සමානයි. ඉතින් මට අවවාද අනුශාසනා ගන්න නිරන්තරයෙන් ආනන්ද කියලා ආමන්ත්‍රණය කරන අද කෙනෙක් නැහැ. ඉතින් මට තියෙන එකම පිහිට කල්යාණ මිත්‍රයා. මේ සිහිය සතිපට්ඨානය. එහෙම නැත්නම් ඒ හැම මොහොතකම සිහිය පිහිටවගෙන උන්වහන්සේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය පිහිට කරගෙන පිළිසරණ කරගෙන මට දහමම පමණයි එකම කල්යාණ මිත්‍රයමින් ඉදිරියට කියලා උන්වහන්සේ හැම මොහොතකම සිහියෙන් ඒ කියන්නේ සිහියම පෙරටු කරගෙන කල්යාණ මිත්‍රයා කරගෙන කටයුතු කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට බලන්න අපිට දැන් අපි මුලින්ම සඳහන් කළා අපි නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉතින් අපි අවසානයේ මේ දහම කටයුතු කිරීමේ කුසල් දහම් සිද්ධ කරලා කුසලයේ තුල හැසිරීලා දන් දීලා සිල් රැකලා මේ හැම කටයුත්තක්ම සිදු කරලා අවසානයේ අපි හැම කෙනෙක්ටම ඒකේ ප්‍රතිඵලයක් කරා අපි පැමිණෙන්න ඕනේ. ඒ ප්‍රතිඵලය තමයි නිවන, නිර්වාණය. එතකොට මේ වාණ කියලා කියන්නේ තෘෂ්ණාවට නම. එතකොට නිර්වාණය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් මිදුණා කියන කාරණය. එතකොට අපි හැම කෙනෙක්ම මේ ආශ්‍රව කෙලෙස් වලින් තෘෂ්ණාවෙන්
අපි ඒ සියලු කෙලෙස් බැමි වලින් නිදහස් වෙන්න ඕන. එතකොට තමයි අපිට ඒ නිවන සාක්ෂාත් වුණා කියලා කියන්නේ. එතකොට මේකට තියෙනවා ලොකු ඒ කියන්නේ අපිට බණ භාවනා කරන්න වෙනමම කියලා කාලයක් නැහැ. සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුකූලව මේ අපි හැම ඉරියව්වක් තුළදීම අපි පරිහරණය කරනවා මේ ඉරියව් හතරක්. ඒ තමයි ඉඳගෙන සිටීමේ ඉරියව්ව, ඒ වගේම සිටගෙන සිටීමේ ඉරියව්ව, ඒ වගේම අපි සක්මන නිදා සිටීම කියන මේ ඉරියව් හතරම අපිට විශේෂයෙන්ම කියනනම් මුළු ජීවිතයම අපිට භාවනාවක් විය යුතු වෙනවා. එහෙමනම් ඒ භාවනාව කියලා කියන්නේ විශේෂයෙන්ම මේ සිහිය කියන කාරණය. නිවන කියලා කියනවා නම් ඇත්තටම ඒ යෝනිසෝ මනසිකාරයම තමයි නිවන බවට පත් වෙන්නේ. නිවන දක්වාම අපිත් එක්ක ඉන්න එකම අපිට තියෙන එකම පිහිට මේ සති සම්පජාන්‍ය යෝනිසෝ මනසිකාරයම. එතකොට අපි නිවන් දැන් ඒ අතීතයේ ඒ සමාජය දැන් අපි පරීක්ෂා කරලා බලනකොට ඒ පිළිබඳ විමසිල්ලෙන් බලනකොට ඒ කෝටි 7ක ජනකායෙන් කෝටි 5ක්ම මගඵලලාභීන් වහන්සේලා නම් බලන්න යාලා එතකොට ඒ ජීවිත කාලය කොහොමද කටයුතු කරලා තියෙන්නේ මොකද අඹදරුව පෝෂණය කළා ඒ වගේම ගොවිතැන්පත් කටයුතු යාලගේ ප්‍රධාන රැකියා වෘත්තිය උනේ කුඹුරු ගොවිතැන්පත් අස්වැදනේ දඹදිව පමණක් නෙමෙයි අපේ ලංකා රාජධානිය බව මේ අතීතය ගැන බලනකොට අනුරාධපුර පොළොන්නරුව ඒ යුගයන් ගැන කල්පනා කරලා බලනකොට බොහෝම සරල දිවිපෙවේ අපේ ජන සමාජය තුළ තිබුණා. ඒ වගේම මේ බුද්ධ ශාසනය ගැන මනා අවබෝධයක් ඒ හැම කෙනෙක් සතුවම තිබුණා. එතකොට බුද්ධ ශාසනය තුළ කටයුතු කරන භික්ඛු භික්ඛුණීන් වහන්සේලාගේ සියලු කටයුතු උපකාර ඒ හැම දෙයක්මත් සම්පූර්ණ කරලා උන්වහන්සේලා සිව්පසෙන් පෝෂණය කරලා ඒ වගේම උන්වහන්සේලාට කුටි සෙනසුන් අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරලා දීලා ඒ විතරක් නෙමෙයි මතු ඒ කියන්නේ යාලගේ විවේක කාල ඒ කියන්නේ ඒ විවේක කාල සීමා තුළදී ඒ තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න විවේකීව යාලා යම් යම් නිර්මාණ චෛත්‍ය කර්මාන්ත කරලා තියෙනවා ඒ කැටයම් කර මූර්ති කලාව විහාර කර්මාන්ත පිළිම නෙලීම් වගේ ගොඩාක් නිර්මාණ යාලා අතින් බිහි වෙලා තියෙනවා ඒ කියන්නේ යාලා ගොඩාක් දුරට විවේක කාලයක් කටයුතු කරලා තියෙන බොහොම දහම තුලම පිහිටලා බොහොම නියුණු මනසකින් එතකොට එයාලට අර ලැබෙන විවේකය මතු පරම්පරාවටත් ඒ කාලය ප්‍රයෝ ඒ කියන්නේ කුසල් දියුණු කරගන්න අපේ සමාජය තුළ යමක් එයාලා නිර්මාණය කරලා මතු පරපුර වෙනුවෙන් දායාද කරලා ඒ අය දායාද කළා. ඉතින් අදටත් අපි වඳින්නේ පුදන්නේ අපේ අතීත මුතුන් මිත්තෝ නිර්මාණය කරපු ඒ පූජනීය සිද්ධාස්ථාන ඒ වගේ දේවල් තමයි ඒ කට්ටිය දැනගෙන හිටියා. ඒ කියන්නේ මොනතරම් සැප සම්පත් ඒ කියන්නේ සම්පatti මොනතරම් තිබුණත් මේ අපේ ජීවිතය කියන්නේ අවුරුදු 100කට එහා යන්නේ නැහැ. මනුස්ස ආවිෂය අවුරුදු 100කට වඩා එහාට යන්නේ නැහැ. එතකොට ඒ සියල්ල මොන දේ සිද්ධ කළත් ඔය අවුරුදු 50ක් 60ක් 70ක් වෙනකොට සියල්ලෙම අපිට මිදෙන්න වෙනවා. එහෙමනම් අපි අරගෙන යා යුත්තේ මොකක්ද කියලා හරියාකාරව හරි අවබෝධයකින් ඒ අතීත මුතුන් මිත්තෝ කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ හරියට මේ සම්පත්තිය කියන කාරණය අතින් අතට මාරු වෙන කාසියක් වගේ කියලා යාලා දැනගෙන හිටියා. කියන්නේ අද මාස හතුව තියෙන මුදල හෙට වෙනකොට තව කෙකුගේ අතට යනවා. ඒ කියන්නේ අපි දැන් හරි හම්බ කරන දෙයක් අවුරුදු 50ක් අපි ජීවත් වෙනවා නම් ඒ 50 පුරාවට මාස හතුව තිබුණත් මගේ මරණින් මත්තේ මට ඒක වෙනත් තැනකට අරගෙන යන්නට බෑ. ඒ නිසා එයාලා ඒ අතීත මුතුන් මිත්තෝ දැනගෙන හිටියා. ඒක කොහොමද අපි අරගෙන ආ යුත්තේ? මේක අරන් යන්න පුළුවන් විදිහක් ඒ අය දැනගෙන හිටියා. ඒ තමයි ඒක දාණය වශයෙන් බුද්ධ ශාසනය තුල ඒ බිජු වැපුරුව. එහෙම නැත්නම් ඒ සියලු සම්පත් සම්බුද්ධ ශාසනය තුල දායාද කළා. සම්බුද්ධ ශාසනයට දායාද කළා. ඒ කුසල් දහම් තුලට නැඹුරු කළා. ඒ නිසා යාලේ ඒ විදිහට ගෙන යා හැකි ක්‍රමයක්. ඒ කියන්නේ දැන් බුද්ධ බෝසතාණන් වහන්සේලා පවා ඒ තමන්ගේ ධන සම්පත ඒ කියන්නේ හත්මුතු පරම්පරාවකින් එන ධන ධනස්කන්ධය සමහර පරම්පරාවල මේ
තාත්තගෙ හම්බ කරපු ධනෙ මේ මුත්තගෙ හම්බ කරපු ධනෙ විදියට බලපුවාම මේ අත්මුතු පරම්පරාවකගෙම ධනෙ තිබුණා. ඉතින් කල්පනා කරනවා ඒ අය ඒ නුවණ තියෙන අය කල්පනා කරනවා මේ මේ ධනෙ කිසි කෙනෙක් මැරෙනකොට අරගෙන ගියේ නැහැ. ඒවා ගොඩ ගහලා දැන් ඒක මා සතු වෙලා තියෙනවා. ඉතින් ඒ කිසිවෙකුට අරන්ගෙන අරගෙන යන්නට බැරි වෙච්ච ධනෙ මං අරගෙන ආ යුතු ක්‍රමයක් ඒ කියන්නේ මම අරගෙන යන්න විදිහක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මම මේක අරගෙන යනවා. කොහොමද ඒක අරගෙන ගියේ? එයා දන්නවා මේක බුද්ධ ශාසනය තුල දන් දීලා කුසල් කරලා සිද්ධ කරලා ඒවට යොමු කරපුවාම යොදවපුවාම මට ඒක මතු සසරේ පිහිට පිනිස පවතිනවා කියන අවබෝධය එයාලා සතුව තිබුණා. සංසාරය කියලා කියන දිගු ගමනේදී අපිට මේ ලැබිලා තියෙන ජීවිතය එකම එක නවාතැන් පලක් විතරයි. ඉතින් මේ නවාතැන් පලදී මේ මනුසත් භවයේදී අපට බොහෝ පුණ්‍ය කර්ම කරගන්න කුසල් එකතු කරගන්න හැකියාව තියෙනවා. ඒ සංසාරය කියන දිගු ගමන කෙටි කරගන්න. එතකොට අපිට මහන්සියත් අඩුයි මේ සසරින් එතෙර වන්නට අවස්ථාව දීලා තියෙනවා මේ නවාතැන් පලදී. මැනියන් මහන්ස මේ සසර කෙටි කරගන්න අපි කොතනින්ද පටන් ගන්න ඕ පුතේ? අපි පටන් ගත යුත්තේ කොතනින්ද කියන ප්‍රශ්නය ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ප්‍රවිෂ්ට වෙන්න පැහැදිලි මාවතක් තියෙනවා කියලා මම කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා කියද්දී ආර්ය අෂ්ටාංග මාර්ගය අපි දන්නවා සම්මා දිට්ඨි. ඒ විදිහට ගත්තාම මේ ශාසනය ආරම්භ වෙන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨි. ඊට පස්සේ ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කාරණා තුනකට ඒ කොටස් කරලා තියෙනවා. එතකොට මේක ත්‍රිපරිවට්ටයක් විදිහට සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා ඒක ත්‍රිපරිවට්ටය විදිහට බෙදෙනවා. එතකොට ශාසනේ ප්‍රඥාවෙන් ආරම්භ වුණත්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වුණාට ප්‍රඥාවෙන් ශාසනය ආරම්භ වෙනවා. නමුත් කෘත්‍ය ඥානය තුළදී අපි සීලයෙන් තමයි මේක ආරම්භ කරන්නට ඕනේ. සීල සමාධි ප්‍රඥා කියලා ඒ විදිහට ගත්තහම අපිට ලොකු ජීවිත ගවේෂණයක් තියෙනවා. කියන්නේ දැන් අපි සීල් පිරිසුදු කරගෙන සීලයක් තුළ පිහිටලා ඊළඟට අපි ප්‍රායෝගිකව කටයුතු කරන්න ඕනේ. එතනදී අපි මේක විපස්සනාව, ඒ කියන්නේ විශේෂ දර්ශනයකින් අපි මේ ලෝකය කියලා ගත්තහම බාහිර නේ අපි දකින්නේ ලෝකයේ වශයෙන්. නමුත් ධර්මය තුළ ලෝකයේ වශයෙන් පෙන්වන්නේ මේ අපේ ජීවිතය. එහෙම නැත්නම් බඹයක් පමණ මේ කය ලෝකයේ වශයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපිට එහෙමනම් විශේෂ නුවණකින් දර්ශනයකින් මේ ජීවිතය දකින්නට ඕන. එතනදී ඒ ජීවිතය දැන් අපි පුද්ගලත්වයෙන් එක පුද්ගලයෙක් වශයෙන් අපි මේ ජීවිතය දැක්කට ඉගෙන ගත්තට අපි අරමුණු කරන්නේ මේ විදිහටනේ. සත්ත්ව පුද්ගල ආත්ම මේ විදිහට තමයි අපි අරමුණු කරන්නේ. පුද්ගලයෙක් සත්ත්වයක් විදිහටමනේ අපි දකින් හුරු වෙලා තියෙන්නේ. එතකොට ඒක අපි වැරදි දැකීමකින්, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියක්, එතකොට සම්මා දිට්ඨියක් තුළට ඇවිල්ලා නැහැ. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා, ඒ තුලින් තමයි අහ දැනගෙන ඊට පස්සේ අපි මේක ආයතන වශයෙන් බෙදලා දකින්න පුළුවන්. විවිධ මේ නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න විවිධ පරයයන් තියෙනවා, විවිධ දොරටු තියෙනවා. කෙනෙකුට පුළුවනි ආයතන ගවේෂණය, කියන්නේ සලායතන නිරෝධයක් කරලා ඒ දර්ශනය දකින්න. එහෙම නැත්නම් තව කෙනෙකුට ආයතන ධාතු, ධාතු කිව්වහම සතර මහා ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ. මේ සලායතන නිරෝධය, ඒ කියන්නේ මේ ආයතන සය, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ආයතන හයෙන් එහා වෙනත් ආයතනයක් මේ අපේ තමන් කියන ජීවිතය තුළ හෝ තවත් සත්වක පුද්ගලයක තුළ ඉන් එහා ආයතනයක් නැහැ. ඔය ආයතන හය අපි අධ්‍යයනය කරන්නේ. ඊළඟට ධාතු, ඊළඟට ස්කන්ධ, පංචස්කන්ධ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊට පස්සේ පටිච්ච සමුප්පාද, හේතුඵල දර්ශනයට අනුකූලව හේතුවක් නිසා හටගත්තා වූ ඵලයක්, හේතු නිරෝධයෙන් ඵලය ප්‍රතිඵලය නිරුද්ධ වෙන ආකාරය, යංකින්ත සමුදය ධම්මා සබ්බන්තන් නිරෝධ ධම්මන්ති කියන පරිදි එතකොට හේතුඵල දර්ශනයට අනුව මේ ජීවිතය ගවේෂණය කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට
විවිධ පැතිකඩ වලින් ඔබ ඇසූ පැනයට විසඳුම. අපි ඒක තමයි අධ්‍යයනය කරලා අපි මේ ප්‍රඥාව විවර කරගෙන එමු නැත්නම් මේ දර්ශනයට පැමිණිලා නියම ඇත්ත ඇති සැටියෙම යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ යථාභූත ඥාන දර්ශනයෙම මේ බඹයක් පමණෝ මේ ලෝකය අවබෝධ කළා නම් අපිට පුළුවනි සියලු කෙලෙස් බැම් වලින් නිදහස් වෙන්න. එහෙමයි මෑණියන් වහන්සේ මේ සියලු කෙලෙස් බැම් වලින් නිදහස් වෙලා සසර ගමන කෙටි කරගන්නට අපි ගමන පටන් අරගෙන ඉවරයි. ඉතින් මෙහෙණි වරුණ වැඩසටහන අපි අද අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ලබන සතියේත් අපි ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තුෙන් තමයි සමු අරගෙන යන්නේ. අපිත් එක්ක මෙම ධර්ම සාකච්ඡාවට එකතු වුණු මැන්සිරිපුර කහටවල ආශ්‍රමවාසී රඹුක්කන සුදීරා මෑණියන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිනවා. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා. ඔබ සැමට නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.